වැඩසටහනට අපි මේ සීරීස් එකේ කතා කරන්නේ මැෂින් ලර්නින් පිළිබඳ. එතකොට අපි අද කතා කරමු අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගාව මැෂින් ලර්නින් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ පොඩි ඇප්ලිකේෂන් එකක් මම පෙන්නනවා ඔයගලන්ට කොහොමද අපි පොඩි මොඩල් එකක් මැෂින් ලර්නින් මොඩල් එක මොන වගේද අන්නේ වගේ බේසික් අයිඩියා එකක් ගන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. එහෙනම් අපි බලමු මැෂින් ලර්නින් කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් අපි සමාජය කතා කරනවා AI ගැන. AI කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. අපි මුලින් බලමු ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් උයි මැෂින් ලර්නින් අතර තියෙන වෙනස මොනවද කියලා. ඇත්තරම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ ලොකු කුලකය. ඒක ඇතුළේ තියෙන පොඩි එකක් තමයි මැෂින් ලර්නින් කියන්නේ. ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක අපි ගත්තම if else statement ගොඩක එකතුවක ඉඳලා අව මැෂින් ලර්නින් ඩීප් ලර්නින් ඩීප් නියුරල් නෙට්වර්ක් ඔය ඔක්කොගෙම එකතුවක් තමයි AI කියලා කියන්නේ. ඒක ඇතුළේ තියෙන එක සබ්සෙට් එකක් තමයි අපි මැෂින් ලර්නින් කියලා කතා කරන්නේ. ඒකත් ඇතුළේ තියෙන තව සබ්සෙට් එකක් අපිට කතා කරන්න පුළුවන් ඩීප් ලර්නින් කියලා. ඔය නියුරල් නෙට්වර්ක් ඉස්සරහට අපි කතා කරමු ඒව ගැන. අන්න ඒව ඇයිති වෙන්නේ ඔය ඩීප් ලර්නින් ඇතුළේ. එතකොට ලොකු කුලකය තමයි AI කියලා කියන්නේ. AI එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර්ථයක්ම ගත්තොත් මිනිස්සු කරන වගේ දෙයක් හිතලා කම්පියුටර් එකකට කරන්න පුළුවන් නම් ඒක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියලා අපි කතා කරමු. එතකොට ඒක කරන විදි ගොඩක් තියෙනවා. ඒ විදි වලට අපි එක එක නම් දෙනවා. කැටගරිස් ගත්තට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඉමේජ් රෙකග්නිෂන්, ඔබ්ජෙක්ට් ඩිටෙක්ෂන්, නැචරල් ලැන්ග්වේජ් ප්‍රොසෙසින්, සපෝට් වෙක්ටර් මැෂින්, ඔය වගේ නියුරල් නෙට්වර්ක් ඔයගේ දේවල් ගොඩක් අපිට කතා කරන්න පුළුවන්. ඒක ඇතුළේ තියෙන එක කැටගරිස් කියලා ගත්තම අපි දැන් යමු මැෂින් ලර්නින් වලට. මැෂින් ලර්නින් වලට අපි ගිහිල්ලා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් ඕගලන්ට කොහොමද මැෂින් ලර්නින් වෙන්නේ කියලා මම ඔයගලන්ට පෙන්වන්න. ඕගලන්ට යන්න පුළුවන් teachablemachine.withgoogle.com එකට යන්න. ගිහිල්ලා බලන්න ඒකේ තියෙනවා ඔයගලන්ට සරලවම අපිට මැෂින් ලර්නින් කියන්නේ මොකද්ද කියලා අයිඩියා ගන්න පුළුවන්. දැන් අපි මේකෙදි කරන්නේ මැෂින් එකට උගන්වනවා මොනව හරි දෙයක් කරන්න. ඒ කියන්නේ මොන හරි ඩිසිෂන් එකක් ගන්න මැෂින් එකට උගන්වනවා. එතකොට අපි බලමු කොහොමද මැෂින් එකට මේක උගන්වන්නේ කියලා. මේ මම ඔයගලන්ට එක්සැම්පල් එකෙන් පෙන්නන්න. අපි දැන් මේ වෙබ්සයිට් එකට යනවා. අපි දැන් මේ වෙබ්සයිට් එකට යනවා. ගිහිල්ලා මම ස්කිප් කරන ටියුටෝරියල් එක. අපි දැන් මේ වෙබ්සයිට් එකේ ඉන්නේ. මෙතන ඔයගලන්ට පේනවා මෙතන අපේ ඉන්පුට් එක තියෙනවා. මෙතන සාම්පල් 1 2 3 3ක් තියෙනවා. ඒ වගේ මෙහා පැත්තේ අවුට්පුට් තුනක් තියෙනවා. ඔයගලන්ට ඔයගලොන්ට මුලින්ම මේ ගැන අයිඩියා ගන්න නැත්නම් මම මුලින්ම කියන්නම්. අපේ මොකක් හරි ඉන්පුට් එකක් තියෙනවා. අපි ඒක අනුව අපේ මැෂින් එකට උගන්වනවා. උගන්වන ඉවරලා ඒකට අදාළව අවුට්පුට් එක අපි ගන්නවා. මේක මොකද්ද කියලා. ඒ කියන්නේ ප්‍රෙඩික්ෂන් එකක් ගන්න මොකද්ද කියලා. දැන් මෙතනදී අපි මේ එක්සැම්පල් එක කරන්නේ මම මොන හරි වීඩියෝස් මම එක එක ජාති ෆොටෝස් වලින් මේ මැෂින් එකට උගන්වනවා. මෙන්න මේ ෆොටෝ එක දිනනවා. ඉතින් ඒක මේ ඉන්පුට් අවුට්පුට් 1 එක දෙන්න. මේ තව ජාතික ඉන්පුට් එකක් දුන්නොත් මේකට අවුට්පුට් 2 එක දෙන්න. තව ජාතික එකක් දුන්නොත් අවුට්පුට් 3 එක දෙන්න කියලා. බලමු පළවෙනි එකට. පළවෙනි එකේදී මම අපි ට්‍රේන් කරමු අපි අතවරල මේකට. එහෙම කරද්දී එයා අපේ ගොඩක් ෆොටෝස් එයා කැප්චර් කර ගන්නවා. හරි, අපි දැන් අපේ පළවෙනි ඩේටා ටික අපි එකට දීලා අපි ට්‍රේන් කරගත්තා. එතකොට ඒකට අදාළව දැන් එයා බලලා එයා කියන අවුට්පුට් එක මං කියලා. මොකද එයාට දැන්ට තියෙන හොඳම සජෙෂන් එක තමයි අවුට්පුට් 1 කියන එක. අයි අපි මේකට තව එකක් දෙමු නිකන් ඔලුව වන්න වගේ. හරි, අපි ඒකත් මේව කර රෙකෝඩ් කරගත්තා. දැන් ඔයගොල්ලන්ට පේනවා මම ඔලුවන්නකොට එයා කන්ෆිඩන්ස් ලෙවල් එක දෙවෙනි එකේ 100 කියලා 99 කියලා පෙන්වනවා. අපි ඊළඟ එකට ගමු. හරි, අපි ඒක ට්‍රේන් කරගත්තා. දැන් ඔයගොල්ලන්ට පේනවා අපේ ඉන්පුට් එක අනුව එයා අපිට අදාළ අවුට්පුට් එක දෙනවා. මෙතනදී වෙන්නේ අපි මැෂින් එකට උගන්වනවා
අපි මැෂින් එකට උගන්වනවා අපි දෙන ඩේටා සෙට් එකකින් එයාට අවශ්‍ය ඩිසිෂන් ගන්න. ඒ කියන්නේ ඇත්තටම අපි මැෂින් ලර්නින් වලින් කරන්නේ මෙන්න මේ දේ. අපි ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් වල කරන්නේ අපි රූල්ස් උයි ඩේටායි දුන්නට පස්සේ එයා ප්‍රොසෙස් කරලා අපිට ආන්සර් එක දෙනවා. يعني ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට්. ඉන්පුට් එක රූල්ස් ඩේටා දුන්නාම එයා ප්‍රොසෙස් කරලා එයා අපිට ආන්සර් එකක් දෙනවා. ඒුණාට අපි මැෂින් ලර්නින් වල කතා කරන්නේ අපි ආන්සර් උයි ඩේටායි දෙනවා. ආන්සර් එකයි ඩේටායි දුන්නා කියන්නේ දෙනවා කියන්නේ අපි ඒක ට්‍රේන් කරනවා. ට්‍රේන් කරාට පස්සේ මැෂින් ලර්නින් එකකින් රූල් එක දෙනවා. අන්න ඒක තමයි මැෂින් ලර්නින් වල තියෙන වෙනස. එතකොට අපි කතා කරන්නේ අපෝයන් අපේ වෙබ්සයිට් එකට මෙතනට ගියාම අපිට පේනවා අපි ඉන්පුට් දෙනවා. ඊට පස්සේ ඉන්පුට් එකේ ඩේටා දෙනවා. ඩේටා එක දෙනවා. ඊට පස්සේ ඒකට අදාළව ආන්සර් එක දෙනවා. ඩේටා එක මෙතනදී අපේ ෆොටෝස් එක එක ආකාරයේ ෆොටෝස් ටික. ඊට පස්සේ ඒකට අදාළව ආන්සර්ස් තමයි අපි කියනවා මේ ෆොටෝ එක ආවොත් ඔය ආන්සර් 1 එක සිලෙක්ට් කරන්න. මේ ජාතිය ෆොටෝ එකක් වුණොත් ආන්සර් 2 එක සිලෙක්ට් කරන්න. මේ ජාති ෆොටෝ එකක් වුණොත් ආන්සර් 3 එක සිලෙක්ට් කරන්න කියලා. එතකොට මැෂින් ලර්නින් මොඩල් එකට පුළුවන් අපේ ඉන්පුට් එක බලලා ඒ ඉන්පුට් එකට අදාළව අවුට්පුට් එක. ඒ කියන්නේ එයා ඩිසයිඩ් කරගන්නා මෙහෙම වුණොත් මේ වගේ එකක් තමා කියලා එයා එයාට කන්ෆිඩන්ස් එකක් ඇතුව එයාට කියන්න පුළුවන් මෙන්න මේ මෙච්චර කන්ෆිඩන්ස් ලෙවල් එකකින් මං කියනවා මෙන්න මේක තමා ඔයාගේ අවුට්පුට් එක කියලා. ඔන්න ඔය දේ තමයි අපි මැෂින් ලර්නින් වලින් කතා කරන සරලම දේ. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකදී කතා කරමු පළවෙනි මැෂින් ලර්නින් මොඩල් එක මම ඔයාලට හදලා පෙන්නනවා. සරල මැෂින් ලර්නින් එක්සැම්පල් එකක් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි එතනින් පටන් ගමු. පටන් අරගෙන අපි ඉස්සරහට තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. එහෙනම් අපිත් එක්ක එකතුලා ඉන්න අපේ ඉස්සරහට මැෂින් ලර්නින් ගැන අපි ගේන වීඩියෝ සීරීස් එකක් එක්ක.